අයිබෝන්. ඉතින් කොහමද? මම කොමික් ස්ක්‍රිප්ට් ඇඩ්මින් පාක. ඉතින් කාලෙකට පස්සේ ඔන්න අපි ආයි කොමික් ස්ක්‍රිප්ට් එකෙන් ඕගොල්ලොත් එක්ක වීඩියෝ එකකින් එකතු වෙනවා. ඉතින් වීඩියෝ එකකින් එකතු වෙන්න හේතුව තමයි මේ පාර මාවල්ස් ඒජන්ට් ඔෆ් ෂීල් කතාමාලාවේ පස්වෙනි සීසන් එක. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති ට්‍රේලර් එක. ඉතින් අපි කතා බහ කරන්න යන්නේ මේ වීඩියෝ එකෙන්. මේ ට්‍රේලර් එකෙන් අපි දැක්ක දේවල් වගේම මේ පාර සීසන් එකෙන් අපි බලාපොරොත්තු වෙන දේවල්. ඉතින් මේ ගැන කතා කරන්න කලින් මම හිතන්නේ ආයි අපි ට්‍රේලර් එක බලලා හිටියොත් හොඳයි. ඉතින් මේ තියෙන ට්‍රේලර් එක ඉන් ට්‍රේලර් එක බලලා අපි අපේ කතා බහට ආයෙමු. Life is a fragile thing. We must cultivate the beauty and prune back the rest. Agent Colton of S.H.I.E.L.D. You've come to save us. Who are you? I'm one of the true believers. Believers in what? In you. What the hell's going on? We're in space. So one thing we haven't done yet. Any idea what that is? Have you ever seen an alien movie? A lot of pressure to carry the fate of humanity on your shoulders. Hang on. Come on. Marvel's Agents of S.H.I.E.L.D. returns on a new night, Friday starting December 1st on ABC. Trailer එක බලපු ගමන් අපිට මුලින්ම දකින්න හම්බෙන ප්‍රධානම දේ තමයි මේ පාර සීසන් එක සෙට් වෙලා තියෙන්නේ පෘථුවියෙන් පිට, ඒ කියන්නේ outer universe එකේ. ඉතින් සීසන් 4 එකේ අගදි වගේම මේ පාර සීසන් එකේදීත් මේ ට්‍රේලර් එකේ සම්පූර්ණයෙන් පුරාවටම වගේම අපිට පෘථුවියෙන් පිට තමයි දකින්න හම්බෙන්නේ. ඉතින් මේ සංසිද්ධියත් එක්ක අපිට හිතා ගන්න පුළුවන් MCU එකේ ප්‍රධාන චිත්‍රපටි මේ අවසරයේ තිරගත වෙච්ච Guardian of Galaxy Volume 2 හා මේ දිනවල තිරගත වෙන Thor Ragnarok කියන චිත්‍රපටි එක්ක වගේම MCU එකේ ඉස්සරහට අපි ගොඩක්ම බලාපොරොත්තු වෙන චිත්‍රපටි දෙකක් වෙන Captain Marvel වගේම Avengers Infinity War කියන චිත්‍රපටිත් එක්ක යම් තරමකින් හෝ සම්බන්ධතාවයක් මේ පාර සීසන් එකෙන් ගොඩනංවාවි කියලා ඒකට හේතු වෙන සමහර දේවලුත් අපි මේ පාර ට්‍රේලර් එකෙන් දැක්කා. ඉතින් මේ අතරින් ප්‍රධානම සාධකයක් අපිට ට්‍රේලර් එකේ පළවෙනි තප්පර කිහිපෙදිම දකින්න පුළුවන්. ඒක තමයි ඕගොල්ලෝ දකින්න ඇති ක්‍රීවරු කිහිප දෙනෙක් එනවා පෙන්නනවා. ඉතින් මේ ක්‍රීවරු කියන්නේ Marvel Universe එක වගේම Marvel Cinematic Universe එකටත් බොහොම සුවිශේෂී චරිත කිහිපයක්. MCU එක ගත්තොත් අපි ඕගොල්ලෝ දන්නවා ඉස්සරහදී Captain Marvel කියන චිත්‍රපටේ. ඉතින් මේ ක්‍රීවරු එක Captain Marvel ගේ තියෙන ලොකු සම්බන්ධතාවය මෙතෙන්දී අපිට අනිවාර්යයෙන්ම මතක් වෙන්න ඕනේ. ඉතින් මේ සීසන් එකේදීත් අපිට ක්‍රීවරු දකින්න හම්බෙනවයි කියන එක මං හිතන්නේ MCU එකට බොහොම සුවිශේෂී දෙයක් වෙන්න පුළුවන්. කොහොම නමුත් අපිට හරියටම කියන්න බෑ මෙතෙන්දී වෙන්නේ මොකද්ද කියන එක. කොහොම නමුත් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ පාර සීසන් එක හා Captain Marvel කියන චිත්‍රපටය අතර යම් තරම්කින් හෝ හොඳ සම්බන්ධතාවයක් පවත්වයි කියලා. මොකද ඔයගොල්ලෝ දන්නවා Marvel fanලා විදිහට Marvel ආයතනයේ ඒ වගේ හරි අපූර්ව සම්බන්ධතා පවත්වන්න හරි දක්ෂයි. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් යම් තරම්කින් හෝ සම්බන්ධතාවයක් මේ පාර අපිට Agent of S.H.I.E.L.D. හා Captain Marvel අතර දැක ගන්න හම්බෙනවා කියන එක. ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා ෆයිට් සීන් කිහිපයක්. ඔන්න ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා ස්කයි ඇවිල්ලා ක්‍රී කෙනෙක්ට පහර දෙනවා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ඒකෙන් මේ පාරත් ක්‍රීලා එන්නේ ඒගොල්ලන්ගේ සුපුරුදු ආක්‍රමණශීලීභාවයෙන් කියලා. ඊට පස්සේ මම බොහොම සුවිශේෂී දෙයක් දකිනවා. ඒ තමයි මේ කොල්සන් එක කතා කරගෙන ඉන්න පුද්ගලයා. මේ පුද්ගලයා අපිට අනුමාන කරන්න පුළුවන් අර කලින් අපි දැක්ක ඒජන්ට් ඔෆ් ෂීල් සීසන් 5 TV ස්පොට් එකේ හිටපු ජැක් ෆ්ලැක් කියන කැරක්ටර් එක කියලා. ඉතින් මේ කැරක්ටර් එක ගැන මම පොඩ්ඩක් පැහැදිලි කළොත් මේ කැරක්ටර් එක අපිට කොමික් වලදී හම්බෙන්නේ Guardian of Galaxy වල මෙම්බර් කෙනෙක් විදිහට. ඉතින් මේ දේත් එක්ක මට හිතෙනවා මේගොල්ලෝ Guardian of Galaxy tie in එකක් විදිහට මේ පාර සීසන් එක යම් තරම්කින් හෝ සම්බන්ධතාවයක් ගොඩනංවාවි කියලා. කොහොම නමුත් මෙතන ඉන්න පුද්ගලයා ඒ ජැක් ෆ්ලැක් කියලා අපිට හිතන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි දකින්න ඔය පුද්ගලයාට එකපාරට මැක් ඇවිල්ලා ගහනවා. සමහර විට මේක අනපේක්ෂිත හමුවීමක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඊට පස්සේ මම දකින්න එක් සුවිශේෂී දෙයක් තමයි අපිට මේ දර්ශනයෙන් පේන ග්‍රාහක පටියත් එක්ක තියෙන මේ ඈතින් දකින්න හම්බෙන නිල් පාට දේ. මේක බොහෝ විට අර තාරකා විද්‍යාවෙන් හඳුන්වන ස්ටාර් ක්ලස්ටර් එකක් නැත්නම් තාරකා දූවිලි වළාවක් වෙන්න පුළුවන්. කොහොම නමුත් සමහර විට මේක මේ සීසන් එකේ යම් අපූර්ව දෙයක් වෙන්නත් පුළුවන් කියලා මට නිකන් හිතෙනවා. කොහොම නමුත් අපි හරියටම කියන්න දන්නේ නැහැ. ඉතින් මේක කොයි වගේ දෙයක් වෙයිද කියලා අපිට හරි අපූර්ව දෙයක් ඊට පස්සේ දකින්න හම්බෙනවා. මේ ට්‍රේලර් එකේ දකින්න හම්බෙන ත්‍රාස ජනකම හා අපූර්වම සිදුවීම කියලා කිව්වොත් නිවැරදි. අපිට දකින්න හම්බෙනවා අපේ ඒජන්ට්ලාගේ පස්සෙන් පන්නනවා
හරි අමුත්තු ආකාරයේ පිටසක්වල ජීවි. ඉතින් දැනට අපිට පේන විදිහට හා දැනට ලැබිලා තියෙන ආරංචි වලට අනුව මේ ඉන්නේ තෝර් කොමික් වලදී අපිට හම්බෙන වෙරලෙක්සියන් කියන ජීවීන් කොටාෂේ. ඉතින් තෝර් කොමික් කියපු ගමන් ඔයගලන්ට මතක් වෙන්නේ මේ දවස්වල සාර්ථකව තිරගත වෙන Marvel Studios තෝර් රැග්නරොක් කියන චිත්‍රපටය. මොකද මේ චිත්‍රපටය හා ඒජන්ට් ඔෆ් ෂීල් අතර යම් සම්බන්ධතාවයක් මේ වෙරලෙක්සියන් කියන ජීවීන් යොදාගෙන මාවල්ලා කරන්න හදනවද කියන එක අපිට හරියටම කියන්න බෑ. යම් සම්බන්ධතාවයක් ගොඩනගන්න යනවද කියන එක. කොහොම නමුත් මේ පාර මේ සීසන් එකේදී අපිට ඒජන්ට්ලාට කරදරයක් වෙන තවත් එක් ජීවීන් කොට්ටාශයක් විදිහට මේ ඒලියන් ක්‍රීචර්ස්ලව ගේන්න හදනවා කියන එකත් අපිට හිතන්න පුළුවන්. කොහොම නමුත් අපිට සීසන් එක එනකන් ඉන්න වෙනවා මේ ජීවීන් කොට්ටාශය යොදාගෙන මාවල්ලා නටන්න යන නාඩගම මොකක්ද කියලා හරියටම බලාගන්න. ඉතින් මේ ස්කේප් කියලා නවත් එක්කම ඊට පිටුපසින් තියෙන බෑග්‍රවුන්ඩ් එක, ඒ බෑග්‍රවුන්ඩ් එක මම අර කිව්වා වගේම අර නිල් පාට ස්ටාක් ෆස්ට් එක වගේම ඇස්ට්‍රොයිඩ් බෙල්ට් එකක් එක්ක තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් අර මම කිව්වා වගේම සමහර විට මේක යම් ආකාරයක සුවිශේෂී දෙයක් වෙන්න පුළුවන් මේ කතා මාලාවට. බොහෝ විට නොවෙන්නත් පුළුවන්. මොකද අර අභ්‍යවකාශය කියන දේ මේගොල්ලෝ මෙතනින් උලුප්පලා පෙන්වන්න හදනවද කියන එකත් එක්ක. ඊට පස්සේ මම තව දකින්න තව සුවිශේෂී දෙයක් තමයි මේ පදවන් යන මේ යානයේ තියෙන මේ බෑග්‍රවුන්ඩ් එකට අදාළ කොටස. මොකද මේක මේ ජැක් කර්බිගේ චිත්‍ර නිර්මාණවලට තමයි ගොඩක්ම සමාන වෙන්නේ. හා මේක බොහෝ විට නිකන් අර තෝර් හා හල්ක් කොමික් වලදී අපිට දකින්න සකාර් කියන ග්‍රහලෝකයට ආයත් බිල්ඩින් එකක් විදිහට තමයි අපි එන්නේ. කොහොම නමුත් මේක අභ්‍යවකාශයේ තියෙන දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. වටේම තියෙන පාවෙන ගල් කැලිත් එක අපිට එහෙම හිතන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ප්‍රධානම චිත්‍රපටි වලට MCU එකේ ප්‍රධාන චිත්‍රපටි වලට අදාළ වෙච්ච ප්‍රධාන ග්‍රහලෝකයක් මේ ඒජන්ට් ඔෆ් ෂීල් කතාමාලාවේදී ටෙලිවිෂන් සීරියස් එකකදී මාවල් එකපාරට පෙන්නයි කියලා. කොහොම නමුත් ඊට අදාළ ඒ වගේ සමාන දෙයක් හින්දා තමයි මම ඉතින් මේක ඕගොල්ලන්ට කිව්වේ. ඊට පස්සේ අපිට ආයි පේනවා අර වෙරලෙක්සින් කියන ජීවියත් එක්ක මේගොල්ලෝ කරන සටන් කිහිපයක් හා ක්‍රීලත් එක්ක කරන සටන් කිහිපයක්. ඒ වගේම ඇස්ට්‍රොයිඩ් බෙල්ට් එකකින් අර ෂිප් එක පදවගෙන යනවා වගේම ඒ ෂිප් එකට වෙන්න ඇති මේ ඇවිල්ලා ඇස්ට්‍රොයිඩ් එකක් වදිනවා පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ අපිට දැක ගන්න හම්බෙන්නේ මේ පාර සීසන් එකේ තීම් එක Marvel's Agent of S.H.I.E.L.D. කියලා. ඒ වගේම උඩින් ඔයගලන්ට පේන ඇති 2 hour season premiere කියලා තියෙනවා. ඉතින් අපිට සුපුරුදු පරිදි පැයක එපිසෝඩ් එකක් නෙමෙයි මේ පාර පැය දෙකක සුවිශේෂී ප්‍රීමියර් එකක් තමයි දකින්න හම්බෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි මේ පාර මේ සීසන් එක විශේෂ සීසන් එකක් වෙයි කියලා හිතනවා. වගේම අපිට දකින්න හම්බෙච්ච Guardian of Galaxy Volume 2, Thor Ragnarok වගේම ඉස්සරහට එන්න තියෙන බොහොම සුවිශේෂී කොමික් රසිකයෝ බලන් ඉන්න Captain Marvel වගේම Avengers Infinity War කියන චිත්‍රපටි එක්ක බොහොම හොඳ සබඳතාවක් පවත්ව ගනී කියලා තමයි මට හිතෙන්නේ මේ පාර සීසන් එක. කොහොම නමුත් Avengers Infinity War කියන්නේ කොමික් රසිකයෝ විදිහට අපි ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්න චිත්‍රපටයක්. ඉතින් මේ Marvel Studios Avengers Infinity War කියන චිත්‍රපටේ ට්‍රේලර් එක නැත්තම් යම් ආකාරයක ටේසර් එකක් අපිට මේ සති කිහිපයක තුලද දකින්න පුළුවන් වෙයි කියලා තමයි විශ්වාසදායී ආරංචි මාර්ග කියන්නේ. ඉතින් ඔන්න මම අද ගෙනාවේ මගේ Marvel's Agent of S.H.I.E.L.D. season 5 short review එක. ඉතින් මම මේකෙදි අදහස් කරේ අපි මේ ට්‍රේලරේ දකින විශේෂම දේවල් කිහිපය ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් මේක මගේ පළවෙනි YouTube video review එක. ඉතින් මේකේ ගොඩක් අඩුපාඩු ඇති. ඕගොල්ලන්ගේ යෝජනා චෝදනා වගේම අදහස් හා මගේ මේ වීඩියෝ එකේ ඕගොල්ලෝ දැකපු අඩුපාඩු තියෙනවා නම් ඒවත් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඉතින් ලංකාවේ පළවෙනි කොමික් පේජ් එක වෙච්ච කොමික් ස්ක්‍රිප්ට් එකේ අපි මේ මෑතකදී ලයික් 18,000 සීමාව පසු කරා. ඉතින් අපි බොහොම නිහතමානී ආඩම්බරයකින් යුක්ත වෙන ඕගොල්ලෝ වගේ හොඳ රසිකයෝ පිරිසක් අපි වටා එකතු වෙලා ඉන්න එක ගැන. ඉතින් ඕගොල්ලෝ තාමත් අපිත් එක්ක එකතු වෙලා නැත්නම් මේ තියෙන අපේ පේජ් එක අපිත් එක්ක ලයික් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේ මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ රිවිව් බලන්න අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. ඉතින් මේ තියෙන අපේ subscribe button එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් හරි ලිපියකින් හමු වෙනතුරු මම ආදර සමු ගන්නවා. ජය වේවා. මං පාකර්.